අපි පහුගිය අවුරුදු 12කට කලින් පටන් ගත්ත කාංශ ශාකිර නිදහස ලබා දීමේ ව්‍යාපෘතිය ඒක පස්සේ අරගලයක් ලෙස නම් වුණා. හරි, අන්න ඒ ව්‍යාපෘතියේ තව ඊළඟ පියවරකට ඇවිල්ලා තියෙනවා. ඒ පියවර තමයි ප්‍රතිපත්ති සාධන පාර්ලිමේන්තුව තුළට මේ විෂය ගැන අවධානය යොමු කරන ස්වාධීන අපේක්ෂකයෙක් යවා ගැනීම. ස්වාධීන අපේක්ෂකයෙක් ඉතා වැදගත්. ඒකට හේතුව පැහැදිලි කරන්න ඡානක. අපි මේ ප්‍රශ්න ගැන කතා කරද්දී මේකෙදි වෙන දේ තමයි ඇත්තටම මේ කංසා කියන දේ ලංකාවට අලුත් දෙයක් නෙවෙයි. මේක අතීතයේ ඉඳලා ලංකාවේ මිනිසුන්ගේ ජන ජීවිතයත් එක්ක පැවතිච්ච දෙයක්. ඒක ඖෂධයක් හැටියට, හායික ආහාරයක් හැටියට මේ හැම විදිහකට මේ කරන් තියෙනවා. මේක පිළිබඳව ලොකු පර්යේෂණයක් කරපු දෙයක් තමයි ආචාර්ය වසන්තයට වැලියන්. මේ ගමන යද්දී අපිට දැනෙච්ච දෙයක් තමයි විජාතිකයන්ට මේක තහනම් කරනවා. ලංකාව පාලනය කරපු කාලයක් පාලනය කරපු විශේෂයෙන් ඉංග්‍රීසින් 1929 අද වෙන මේ පවතින තහනම ලංකාවට හඳුනන දෙනවා. එතන මේ තහනම තුල වෙච්ච දෙයක් තමයි මේක ලංකාවට ඕන ඖෂධයක්. හැබැයි අපිට මේක නිසි පරිදි ක්‍රියාත්මක කරගන්න දෙයක් නැහැ. මේක භාවිතා කරන්න දෙයක් නැහැ. එතකොට ආචාර්ය වසන්තේන වෙලියන්ගේ ආව ඒ අරගලේ ඒ ක්‍රියාදාමය තුළ ඒවා ගැන ඒක ගැන පර්යේෂණය කරලා ඒක ගැන ජනතාව දැනුවත් කරලා ඒ ආව ගමන් මගේ එක තැනකදී අපි දැන් නවතිලා ඉන්නවා. අද වෙනකොට අපිට ඕනලා තියෙනවා මේක නීතිගත කරගන්න. මේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයෝ මේක නවත්තලා තියෙනවා. මේක දැන් අපිට පාර්ලිමේන්තු පනතකින්ම නැවතත් මේක නීත්‍යානුකූල කරගන්න වෙලා තියෙනවා. දැන් මේක නීත්‍යානුකූල කරගන්න වුණාම මේක හැමදැනම කරන්න බෑ. ලංකාවේ ව්‍යවස්ථා සම්පාදනය කරන නූරාවලිය තිබ්බට අපිට මේක කරන්න පුළුවන් ලංකාවේ පාර්ලිමේන්තුව තුළදී විතරයි. දැන් කරපු අරගලය හා කරපු මෙහෙයන්ගේ ප්‍රතිඵලයක් හැටියට පහුගිය වකවානුව තුළ ලංකාවේ පාර්ලිමේන්තුවේ මේක කතා බහට ලක් වුණා. හැබැයි මේකට ආව සහයෝගය මේක සම්බන්ධයෙන් කතා කරාම පාර්ලිමේන්තුවේ සමස්ත මහජන නියෝජිතයන් ආව දායකත්වයේ යමඩුවක් තිබ්බා. ඒකට හේතුව මේක ගැන තියෙන සමාජ වීතිකාවෝ මොනියම් දෙයක්. හැබැයි දැන් අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුවට නියෝජිතෙක් අවශ්‍යයි කංශ පිළිබඳව විතරක්ම කතා කරන්නේ. ඒක නිසා අපි තීරණය කරා වසන්ත වෙලියන්ගේ මහත්තයාගේ තියෙන ඒ දැනුමත් උපයෝගී කරගෙන ඒක මුල් කරගෙන ඒක ආදර්ශය හැටියට අරගෙන මේ පිළිබඳව නිවැරදි හඬ අපි පාර්ලිමේන්තුවේදී නගන්න. එතනදි වෙන දේ තමයි දැන් පාර්ලිමේන්තුවට යන්න අපි අයට පුරුදු කොහොමද පාර්ලිමේන්තුවට කිසියම් දේශපාලන පක්ෂයක නියෝජනය නියෝජිතයෙක් විදිහට ගිහිල්ලා ඡන්දින්දලා පාර්ලිමේන්තුවට යන්න. හැබැයි මෙතනදී අපි පරිස්සම් වෙනවා අංශ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවට කතා කරද්දී අපි පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වෙන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. එයි අපි ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට යන්නේ. ලංකාවේ දේශපාලනය ගැන හොයලා බලපුවහම තියෙන දේ තමයි පක්ෂයකට දැදිව තමයි ඡන්දදායකයා කටයුතු කරන්නේ. එන උදාහරණයක් විදිහට ලංකාවේ ප්‍රධාන පක්ෂයක් ගත්තාම UNP අපේක්ෂකයෙක් මොනතරම් හොඳ දෙයක් කීවත් ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝ ජවිපේ හෝ සජබ අය ඒකට ඡන්දෙ දෙන්නේ නැහැ. ඒත් සජබ අපේක්ෂකයෙක් මොනතරම් හොඳ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරත් ඒකට ශ්‍රී ලංකා හෝ UNP හෝ ජවිපේ පාක්ෂිකව සහයෝගය දෙන්නේ නැහැ. මේ විදිහට කොච්චර හොඳ දෙයක් අපිට කැමති නැති පක්ෂකින් ආවෝ කොයි එක කොච්චර හොඳ දෙයක් වුණත් ඒකට ජනතාව සහයෝගය දෙන්නේ නැහැ. ඒක නිසා අපි තීරණය කරා අපි එළවෙන පාර්ලිමේන්තු මැතිවරණයට කංශ සම්බන්ධව හොඳම භූමිය වෙච්ච මොනරාගල දිස්ත්‍රික්කෙ මුල් කරගෙන අපි ඡන්දෙ ඉල්ලනවා. හැබැයි අපි ඉල්ලන්නේ ස්වාධීන අපි ආයක්ෂණය කරනවා ඔබෙන් ඔබගේ තියෙන දේශපාලන මතය UNP ශ්‍රී ලංකාද පොහොට්ටුවද එහෙම නැත්නම් සජබද JVP කියන මේ දේශපාලන බෙදීම මදකට අමතක කරන්න. අමතක කරලා මේ තියෙන ඓතිහාසික කාර්යයට මේක ඓතිහාසික කාර්යයක් වසන්තයේ කොහොමද මේක එතකොට තැන්කියු චානක. එතකොට අපේ මේ සාකච්ඡාවේ මූලික අරමුණ තමයි අපි ඉදිරියේදී දේශපාලනය තුළට කාංසා රැගෙන එනවා. ඒක ඉතාම වටින දෙයක්. ඒක තමයි ඊළඟ පියවර. ලෝකයේ කාංසා නීතිගත කරපු සෑම රටකම මේ ක්‍රියාවලිය මේ විදිහටම ගමන් කරා. අපි දන්නවා තායිලන්තේ හිටියා සෞඛ්‍ය ඇමති කෙනෙක්, ඊට පස්සේ ඇමරිකාවේ හිටියා ඇක්ටිවිස්ට් කෙනෙක්, කැනඩාවේ තව ඒ වගේ ඉඳලා තියෙනවා. මේ වගේ මිනිස්සු එක්කවල තමයි මේ දේවල් හැම දෙයක්ම
ප්‍රෝග ඉදිරියට කරමින් යන්න ඒක පියවරක් තමයි පාර්ලිමේන්තුවට නියෝජිතයෙක් ඇවිල්ලා. එතකොට අපේ අරමුණ ඉදිරියේදී අපේ කාංස අරගලයේ ඊළඟ පියවර තමයි පාර්ලිමේන්තුවට නියෝජිතයෙක් යවීම. කාංස ලීගලයිස් කරන්න හේතුව තමයි ඒක අපිට තහනම් කරපු නිසා. තහනම් කර නැත්නම් අපිට ඒක ලීගලයිස් කරගන්න ඕනේ. ඉගෙන මේක අපිට තිබේ වටිනා භෝගයක්. මේ භෝගයෙන් අපි කර්මාන්ත තුනක් සිදු කරගත්තා ඉස්සර. හරි. රෙදිමහා ගත්තා, ලණුඹර ගත්තා. හරි. ඒවා තමයි මූලික කර්මාන්ත. ඊට පස්සේ අපි ඖෂධ සඳහා අවශ්‍ය ප්‍රධානම වටිනාම සංගටක කංශ ශාකයෙන් ලබා ගත්තා. හරි. එතන ඖෂධ කර්මාන්තයක් තිබ්බා. හරි. අතන රෙදිවිවිමේ කර්මාන්තයක් තිබ්බා. අනිත් කර්මාන්තය තමයි මිනිසුන්ගේ ආස්වාදය, විනෝදයේ සපයන හෂීෂ් වගේ දේවල්, ගාංජා වගේ දේවල්, එහෙම නැත්නම් බාං වැනි කැඳ වර්ග හරි මිනිස්සුන්ට ලබා දෙන කර්මාන්තයක් තිබ්බා. මේ කර්මාන්ත මේ කර්මාන්ත සියල්ල ඒ දවස්වල 50ක් මගින් බදු අය කරගත්ත ආයතන. ඒ කියන්නේ ඉස්සර 50ක් තිබිලා තියෙනවා එවැනි කර්මාන්ත වලින් බදු අය කරගන්න. එතකොට මෙහෙම ක්‍රමයක් අපිට තිබ්බා. ඒ ක්‍රමය අපිට තිබ්බා අවුරුදු 7000ක් තිස්සේ. අපි අවුරුදු 7000ක් තිස්සේ ලංකාවේ කංස වගා කරමින් කර්මාන්ත ත්‍රිත්වයක් සඳහා කංස භෝගය වගා කරනවා. මුල් අවස්ථා කීපයක් තියෙනවා පොඩි පොඩි විදිහට තහනම් කරපු. හැබැයි අවසානයේදී 1929 දී අපිව පාලනය කරමින් හිටියේ බටහිර ජාතිකයෝ, එංගලන්තේ මිනිස්සු. එයාලා නීතියක් අරන් ආවා කංසා ශාකය වගා කිරීම තහනම්, එයින් ප්‍රයෝජන ගැනීම තහනම්, ළඟ තබා ගැනීම තහනම්, ප්‍රවාහනය තහනම්, අපනයනය තහනම්, ආනයනය තහනම් ආදි සියල්ල එයාලා තහනම් කරා. එතකොට ඒ තහනමත් සමග අපිට අවුරුදු 7000ක් පමණ කාලයක් තිස්සේ අපේ රටේ කර්මාන්ත ත්‍රිත්වයකට මූලිකවම අමුද්‍රව්‍ය සපයපු ශාකයක් අපිට නැතුණා. ඒ ශාකය නැවත ලඟා කර ගැනීම තමයි දැන් අපි මේ උත්සාහ කරන්නේ. එතකොට වෙනත් රටවලටත් ඒ ආකාරයටම මේ ශාකයේ ප්‍රයෝජන ගැනීමට නොහැකි වූ අවස්ථා තිබ්බා අපිට වගේම. ඒ රටවලත් අපි වගේම මිනිස්සු කතා බහ කරලා දේශපාලකව සම්බන්ධ කරගෙන, විද්‍යාඥයන්ව සම්බන්ධ කරගෙන කාන්ත ශාකය නීතිගත කරගෙන දැන් එයාලා ප්‍රයෝජන ලබා ගන්නවා. මොනවද ගන්න ප්‍රයෝජන? අර කර්මාන්ත ත්‍රිත්වයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගන්න. ඒ කර්මාන්ත ත්‍රිත්වයට අදාළ කර්මාන්ත රාශියක් තියෙනවා. අන්න මේ දේ ලබා ගැනීමෙන් අපිට පුළුවන් අපේ රටට අවශ්‍ය කරන කර්මාන්ත ත්‍රිත්වයක් සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගස්වලින් සපයා ගන්න. මේ දේ මේ වෙන විට සැබෑවටම චීනය, කැනඩාව, යුරෝපයේ බොහෝ රටවල සිද්ධ වෙනවා. එතකොට ඒකෙන් අපිට පේනවා ඒ රටවල ජනතාව, ඒ රට විද්‍යාඥයෝ මිනිසුන්ට කියලා දුන්නා තහනම් කරපු කංශ ශාකයෙන් නැවත වැඩ ගැනීම, අලුතෙන් වැඩ ගැනීම නෙමෙයි නැවත වැඩ ගැනීම ආරම්භ කරන්න එයාලට පුළුවන් වුණා. එයාලා මේ තිබ්බ සියලුම නීති රීති වෙනස් කරගෙන කංශ කර්මාන්ත ත්‍රිත්වය සඳහා පණත් හරිගස්සලා එයාලා දැන් ඒවා පැහැදිලිව කරමින් ඒ වගේම ලොකු ආදායම් ලබා ගන්නවා. වෘත්තිය නීතිඥවරි. නීතිඥවරයාගේ ප්‍රමුඛ කාර්යය බොහෝ දෙනා දකින්නේ උසාවියේ ගිහිලා තවත් පාර්ශ්වයක් පෙනී හිටනවා කියන එකයි. ඕක තමයි අපි අර එළිය දකින කතාව. හැබැයි නීතිඥවරයා කියන්නේ සමාජ ප්‍රගමනය උදෙසා කටයුතු කරන ප්‍රබල චරිතයක්, විශේෂයෙන්ම නීතිය සම්බන්ධ කාරණාවලදී. එතකොට ලංකාවට අත්‍යවශ්‍ය දෙයක් දැන් මේ මාතෘකාව තුළ ගත්තාම මේක ලංකාවේ තිබිය යුතු දෙයක් නැති. මේක අසාධාරණ විදිහට නීති විරෝධී කරලා තියෙනවා. ඒක නීති විරෝධී කරන්නේ හරි විදිහට පරිශනය නොකර දේශපාලනික කාරණාවක් විදිහට තමයි මේක නීති විරෝධී වෙන්නේ. ඒතකොට නීතිඥවරයෙක් හැටියට මම දකින දේ තමයි ලංකාවට අවශ්‍ය, අපේ රටට අවශ්‍ය, අපේ ජනතාවට අවශ්‍ය දෙයක් වෙනුවෙන් පෙනී හිටින එක. එතනදී මම සුදුසුකම් ලබන්නේ මම නීතිඥවරේ හා මේ කංශ තහනම ගැන ඒ නීති විරෝධී වෙලා තියෙන ආකාරය ගැන අවබෝධයක් තියෙනවා හා මම පුජ්‍යලිකව සමාජ ප්‍රගමණය වෙනුවෙන් බොහෝ කාරණා වෙනුවෙන් පෙනී හිටලා තියෙනවා. ඒක සමහර වෙලාවට අපි කියනවා නීති ඉදිරියේ මහජන අර්ථ සාධක නඩුකරයන් කියලා. ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයේදී වෙන දෙයක් වුණත් ඊට අමතරව ජනතාවට නීතිය සමීප කරන්න, ජනතාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වුණාම, පොදු ජනතාවට තියෙන ප්‍රශ්න සම්බන්ධ වුණාම ඒ වෙනුවෙන් පෙනී හිටලා මට සමාජ අධ්‍යක්ෂකම් තියෙනවා. ඒකට මේක මම තෝරගන්නවා මම විසින්
මේ සමාජයට මගින් ඉටුවිය යුතු යුතුකමක් ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයෙක් විදිහට සාමාන්‍ය අධිකරණ ඉදිරියේ පෙනී සිටනොත් එහා ගිහිල්ලා මේ රටේ සමාජයේ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කළ යුතු මගේ කාර්යයක් හැටියට සලකලා තමයි මොකද පාර්ලිමේන්තුව කියන්නේ නීතිය හදන තැන මත එතනට නියෝජනය කරන්න ඕන නීතිය ගැන දන්න. ඉතින් දැන් අපේ රටේ පාර්ලිමේන්තුවේදී බොහෝ අවස්ථාවල එක මගේ ඇඟල තියෙනවා. ඉතින් ඒ අර්ථයෙන් ගත්තාම මම විශ්වාස කරනවා මම කංශ ගැන අධ්‍යයනය කරලා තියෙන ඉගෙනගෙන තියෙන විශේෂයෙන්ම ආචාර්ය වසන්තසේන වැදියන්ගේ පොතපත පරිශීලනය කරන ඒක පර්යේෂණයෙන් ගැන අහලා කතා කරලා මේ කාරණාව ගැන සිංහල වෛද්‍යවරුන් එක්ක කතා කරලා කංශවල තියෙන ප්‍රයෝජනය කොතෙක්ද කියලා මේ සියලු කාරණා කැටි කරගත්ත දැනුමක් එක තමයි මම ජනතාව ඉදිරියට දාන්නේ මේ කංශතාණම ඉවත් කර ගැනීම සඳහා. මම සම්බන්ධ වෙන්නේ මම ඇත්තටම විද්‍යා විෂයන් සම්බන්ධව උපාධියක් ලබා ගන්න තියෙනවා. ඊට පස්සේ මම ආචාර්ය උපාධිය දක්වා ඉගෙනගෙන තියෙන ස්වභාව ධර්මය පිළිබඳව. ඊට පස්සේ විවිධ පර්යේෂණ කටයුතු සිද්ධ කරලා තියෙනවා. විවිධ දේවල් සම්බන්ධව වැඩිපුරම මගේ ජීවිතයේ පර්යේෂණ සිදු කිරීම කරලා තියෙන්නේ. එතකොට මේ පර්යේෂණ අතුරේ මම මෙන්න මේ කාංශ පිළිබඳ මේ ග්‍රන්ථය සකස් කරනවා පළවෙනි වතාවට. හරි. ඊට පස්සේ මෙම ග්‍රන්ථය සකස් කරනවා. හරි. ඊට පස්සේ ලංකාවේ පහුගිය කාලයේ තිබ්බා ජනාධිපති කොමිසමක් කංශා නීතිගත කිරීමට සම්බන්ධ විශේෂඥ කොමිටුවක් ඒකේ හිටිය සමාජිකයෙක් මම. එතකොට මම ලංකාවේ කංශා කතාබහේදී මේ පිළිබඳව දන්න පුද්ගලෙක්. ඒක මම කංශ පිළිබඳ තුන්වෙනි පොත දැන් සකස් කරලා තියෙනවා. මේ පොතේ මේ වෙනකොට අපි කංශා නීතිගත කිරීම සඳහා අවශ්‍ය කරන පනත් පිළිබඳව හරියටම දන්නවා. ඒ නිසා මම ඉතාම සුදුසුයි මේලාවේ මේ ලංකාවේ මිනිස්සුන්ට හරි මේ ශාකයෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන නැවත ලබා දෙන්න ක්‍රමයක් සකස් කරන්න. හරි. ඒක අනිවාර්යයෙන්ම අපි කළ යුතුයි. ඒ පිළිබඳව මම හරියටම දන්නවා. ඒකට තමයි ආත්ම විශ්වාසය කියලා කියන්නේ. මේ ආත්ම විශ්වාසය ඇති වෙලා තියෙන්නේ අපේ ඉගෙනීම හරහා. හරි. මේවා මේ සියලු දේවල් ඉගෙනීම හරහා පර්යේෂණ සඳහා පර්යේෂණ සමගින් අපි හොයාගත්තු දේවල්. හරි. මේ තමයි ලෝකයේ යාවත්කාරීන වූ කංශා පිළිබඳ දැනුම. ඒකට මම ඉතාම සුදුසුයි. මම පර්යේෂණ කටයුතු සිදු කරලා රාජ්‍ය සම්මාන තුනක් ලැබලා තියෙන මිනිස්සෙක්. එහෙමනේ? ඔය දෙකම සිද්ධ වෙන්නේ කංශ තහනම් කරපු නිසා. ලංකාවේ නීතියක් තියෙනවා අන්තරාදායක ද්‍රව්‍යයක් වූ කංශා භාවිතා කිරීම වගා කිරීම මේවා තහනම් කියලා. මොකද යක්ට කියනම 1929 විෂවර්ග අභින්හා අන්තරාදායක ඖෂධ ආඥා පනත. අන්න ඒ පනතේ සඳහන් කරලා තියෙනවා මෙම ශාකය ඔයාලා නිදහසේ වගා කරගන්න බෑ. ඔයාලට වගා කරන්න ඕන නම් මෙන්න මේ ඉහළ නිලධාරියාගෙන් අවසරයක් ලබා ගත යුතුයි කියලා. එතකොට ඒ අවසරය ඇත්තටම දෙන්නේ නැති අවසරයක්. ඒ සකට හේතුව පනත කියලා තියෙනවා අධ්‍යක්ෂවරයාගේ අවසරයක් නැතුව මේවා කරන්න තහනම් කියලා. හැබැයි අධ්‍යක්ෂවරයා කවුද කියලා කොහෙවත් දක්වලා නැහැ. වර්තමානයේ එහෙම තනතුරක් නැහැ. ඒක තමයි විචිත්‍ර. අපරාධ නිර්අපරාධය සම්බන්ධයෙන් කියන්නේ සමහර වෙලාවට සමහර නීති තියෙනවා. හැබැයි ඒ වගේ නතරම් සැලකිල්ලක් නොදක්විය යුතු කාරණා. උදාහරණයක් ඇහැ ලංකාවේ සමස්ත නීති පද්ධතිය ගත්තාම නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අධිකරණයනුත් කියනවා අර සුදු දේ නොතකා හැරිය යුතුයි කියන්නේ. හරි. ඒ තත්ත්වයක හැබැයි පොතේ මේකේ නීති තියෙනවා. එතකොට දැන් උදාහරණයක් හැටියට කංශා 82ක් සාක්කුවෙ තිබ්බ කොල්ලෙක්ව පොලිසියෙන් අල්ලලා නඩු දාලා තියෙනවා. එතකොට කංශා ඉතාම සුළු ප්‍රමාණයක් හරි ජොයින්ට් එකක් වෙන්න පුළුවන් හරි එහෙම නැත්නම් ඔය රුපියල් 500ක කෑල්ලක් වගේ එකක් හරි මේවා කෑල්ලක් ළඟ තියාගත්තාම ඒ නිසා කොල්ලා උසාවියට අරන් ගිහිල්ලා නඩු දාලා දඩ ගහන අවස්ථා තියෙනවා. සමහර රටවල කියනවා දියුණු රටවල කියනවා ඒ වගේ සුළු ප්‍රමාණයක් ළඟ තිබ්බොත් එහෙම ඒක ඒ තරම් ගණන් ගන්න එපා. හැබැයි කිලෝග්‍රෑම් දෙකක් තුනක් කවුරු හරි එහාට මෙහාට අරන් යනවනම් ඌ අල්ලන්න. දැන් ලංකාවේ අපි කියනවා මෙන්න මෙහෙම දෙයක් ඒ නිසා. මේ චුට්ටක් අරන් යන එක්කෙනෙක් කංශයට දෙකක් සාක්කුවේ තිබ්බට එහෙම නැත්නම් බීපු ගංජා සුරුට්ටු වගේ චූටි කෑල්ලක් තිබ්බට එහෙම නැත්නම් ඒකට පාවිච්චි කරපු කරදාසි කෑල්ල ළඟ ටිකක් තිබ්බට මේවට අල්ලන්න එපා. ඒක ඉහළ නීතිය රකින කට්ටිය විසින් සමාජයට කියනවා කියන්නේ නැහැ ඇත්තටම. හැබැයි එහෙම චුට්ටක් දැක්ක කියලා ඒකට යාලා නඩු දාන ක්‍රමය අයින් කරගන්න. ඒක ඇවිල්ලා මානුෂීයව කරන දෙයක්. අනිත් පැත්තේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය කරන වරදක් තමයි
මදන මෝදකය අල්ලන්න මදන මෝදකය අල්ලන්න පොලිසියට මදන මෝදකය සම්බන්ධව නීතිය අර කලින්කීව එදදා සම්සේ විසනම විශවර්ග පින්න අන්තරදය කවතු ධර්ඥ පරත නෙව මදන මෝදකය හා සම්බන්ධ ක්‍රියාත්මක වෙන ආයුර්වේද පනත තට අවසරය ගන්නන ආයුර්වේද පනත මදන මෝදකය නිෂ්පාදනයක තර අවසර ආරම් නිෂ්පාදනය කරු මදන මෝදකේ විකුණන්න අවසරලා වෙළංසලත්තිය තට ඒ අවසර ගත්ත වෙළංසලකින් කවුහත්තනත්තේ මදර මෝදගේ ගත්තු මොකද වරදා පෙන්න්නේ නෑ ලංකාවේ කොහේවත් මද මෝදගේ ලඟත පගෙනම් කියලා එහෙම වරද අපරාධයක් ලංකාවෙන්නේ හැබැයි පොලිසිය කරන්න මොකක් මදන මෝදගේ තියෙන මොලසය වල්ලගෙන වැරදි පනතකි වැරද නීතියකින් අධිකරන්න නිර්පත් කර ති වෙරදිය තමයි මේක තියෙන භයානකමදේ දඩයා නිසා මේක ගෙවලා පොලිසිය කියන වරද හා හරි කියලා අපේ කට්ටි පුරුදු වෙලා තියෙනවා ගෙදර දැනීගෙන හැබැයි හැබෑවටම බැලුවොත් හැබෑවටම මදන මෝදකේ තෙක්ක අත්අඩංගුවට කොට ගත්ත කෙනෙක් අධිකරණ ඉදිරියේ නීතිය හරියට නීතිය වෙනුවෙන් පිණි හිටියොත් ඔහු වැරදිකාරයක් කරන්න බෑ මොකද ලංකාවේ නීතියේ නීතිව පැහැදිලිව දක්වලා තියෙනවා ඉන් පිට කිසි දෙයක් කරන්න බෑ ඒතර මදන මෝදකේ සම්බන්ධව ගත්තාම තියෙන්නේ ඒක අපරාධමය වරදක් නෙවෙයි හැබැයි පොලිසිය තමන්ගේ දෙන සිවිල් බලය දාගෙන නීතිය වැරදියට අර්ථකථනය කරලා මදන මෝදකේ සම්බන්ධව පැනත්තන් ඉදිරිපත් කරනවා. එතකොට ලීගලයිස් කරනවා කියන්නේ දැන් පොතේ ලියලා තියෙනවා මේක තහනම් ද්‍රව්‍යයක් කියලා. ලීගලයිස් කරනවා කියන්නේ පොතට අපි එකතු කරනවා අර තියෙන වචන ටික අයින් කරලා මේ තහනම් ද්‍රව්‍යයක් නොවේ කියන එක. සහ විවිධ කන්ඩිෂන්ස් මත විවිධ හේතු මත මේක තහනම් ද්‍රව්‍යයක් නොවේ කියන එක සඳහන් කරමින් මේකේ භාවිතය පිළිබඳ සඳහන් කරලා තියෙනවා. ඒකට කියනවා ලීගලයිස් කරනවා කියලා. එතකොට අපේ ඉදිරියේදී ඇතිවන පනතකින් කාංසා යනු මින් මතුවට අන්තරාදායක මද්ද්‍රව්‍යයක් නොවේ කියලා සඳහන් වෙනවා. හරිම වචනද වෙන මොන පනතක කොහොම සඳහන්ව තිබුණා. කාංසා සම්බන්ධ මෙමය. අපි මේකෙදී කාට හරි හිතනවා නම් මේ පර්යේෂකේ නීතිත්තේ කංස නීතිගත කරන්න පෙනී සිටින්නේ මේ පාරදිගේ අගු හැමතැනම මේ ජොයින්ට යන්නේ කියලා අපි කියන්නේ නැහැ. එහෙම දෙයක් ගැන මේ අපේ කතාව. ඒකට ඒක රෙගුලර් කරන්න. ඒ කියන්නේ නියාමනය කරන්න. උදාහරණයක් ඇටියට සිගරට් එකක් ගන්න බෑනේ අවුරුදු 16ක 17ක ළමයෙකුට කියලා. 18 කොල්ලෙකුට සිගරට් එකක් ගන්න බෑනේ කනේ. ඒක නියාමනය කරලා දෙනවානේ. සිගරට් එකක් දෙන වයසම 21කට වැඩි කෙනෙකුට. බාර් එකේ තරප්පු ගන්න බෑනේ 21කට කෙනෙකුට. ඊට වඩා වැඩි කෙනෙකුට එහෙම ගන්න. කොට කාටරි අවශ්‍යතාවය තියෙන කෙනෙක් ඉන්නෝ නම් හරි ඒකත් නිසි ක්‍රමවේදයක් කරා කතා කරපු විදිහට කාංශ සම්බන්ධ පනතකින් අපි කතා කරන්නේ මේක කාංශ සම්බන්ධ පනතකින් කාංශා එක නිර්අපරාධයක් කරලා කරන්න ඕන තමයි ඉතින් නීතිවල බව සාතික කරන්න ඕන ආ ඊට අමතරව මේ කාංශ වැවීම සම්බන්ධව නියාමනයක් තියෙනවා කාටද කාංශ වවන්න පුළුවන් මොන විදිහෙන්ද කාංශ වවන්න පුළුවන් රයිට් ඒක ගැන කවුද බලන්නේ අවසරය ගන්නේ කොතනින්ද අපි ඒව ගැන පර්යේෂණ කරලා තියෙනවා පර්යේෂණ කරලා තියෙන්නේ පුරාණ පොත්පත් භාවිතා කරලා කරපු පර්යේෂණ වලින් අපිට හම්බලා තියෙනවා කාංසා අඩංගු බෙහෙත් වර්ග 110ක නම් ඒ 110ක බෙහෙත් වර්ග අසනීප වර්ග 40කට විතර පාවිච්චි කරන්න පුළුවන් එතකොට ඒ අසනීප වර්ග සහ මේ වෙලාවේදී පිටරට මිනිස්සු කාංසා භාවිතා කරලා හොඳ කරගන්න අසනීපත් එක්ක බලනකොට ඒවම තමයි. එතකොට ලංකාවේ බොහොම ඉස්සර අපේ රටේ කාංසා වලින් බෙහෙත් හැදීම වර්තමානයේ බටහිර රටවල කාංසා වලින් බෙහෙත් හැදීමට සමාන තත්වයක තිබිලා තියෙනවා. එතකොට අනාගතයේ අතීතයේ ඉඳලම අපේ රටේ කාංසා ඖෂධීය කාංසා කියන භාවිතය සහ ඒක ලොකු කර්මාන්තයක් වෙලා මිනිස්සුන්ගේ සෞඛ්‍යයට උදව් කරමින් රෝග තමයි අපිට ඖෂධීය කාංසා සහ අපේ ඉතිහාසයත් සමග බැඳිලා තියෙන දේ. එතකොට මේ ඖෂධීය කාංසාවල තියෙන එක ප්‍රධාන දෙයක් තමයි රසායන කියන දේ. රසායන කාණ්ඩයට අයිති බෙහෙත් වර්ග. ඒ රසායන කාණ්ඩයට අයිති එක බෙහෙතක් තමයි කාමේශ්වරී රසායන කියන එක. ඒතර කාමේශ්වරී රසායන වැනි තවත් නිෂ්පාදන රසක් තියෙනවා. හැබැයි ලංකාවේ මේ වර්තමානයේදී ඒ කාමේශ්වරී රසායනය කියන දේ පමණක් ඉතාම ජනප්‍රියයි. අනිත් ඒවා නිෂ්පාදනය කරන්න මුදල් නැති නිසා, අවසර නැති නිසා, කාංස නැති නිසා ඒවා එළියට ඇවිල්ලා නැහැ. එතකොට මදන මෝදක කියලා කියන්නේ ඒ කාමේශ්වරී රසායන වලට කියන තව නමක්. හා එතකම අතීතයේ කියලා සම්බන්ධතාව ගත්තාම අතීතයේදී සීමාවකින් තොරව
කාමීශ්වරී රසායන එමනත්තම් මදන මෝදකය කියන එක මිනිසු පවිච්චි කලද. විශේෂයෙන්ම සක්ති ජනතාවක් විදියට. හරි එක තමා යුද්ධෙදී අපි දන්න ප්‍රසිද්ධ යුද්ධයක් මේ මුල්ලේදිය සටන කියන එක තියෙන අසන්නතම සටන් සම්බන්ධ මේ තොරතුරක් මේක. මේ සටනේදීම ඇත්තටම සටන්වදී පිරිස් පුදුමයට පත් වෙනවා මේ කට්ටියගේ සටන් කලාව ගැන. අපේ මිනිසුන්ගේ තිබ්බ සටන් කලාව ගැන. ආ අපි කියන්නේ මහන්සියක් නැතුව එක දිගට මේ සටන් කරගෙන යන එක ගැන. ඒක විවේකයක් හම්බෙන්නේ නැහැ. හරි? එතකොට මේ තමන් තෙක්ගේ ප්‍රතිවාදියා කිසිම විවේකයක් නැතුව එක දිගට සටන් කරන්නේ. මේක තමයි මුල්ලේදී සටන්ෙදී ඕනෝබෝධ කරගන්නදී ආ මේක ආහාර වලට පාවිච්චි කරපු දෙයක්. එතකොට දුර්ගමන කැද්දී මේ වගේ කය වේසා කරන වැඩකදී මේ හැමතැනම මේක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ ලංකාවේ පටිර ජාතීන් අපිට අපි යටත් කරගත්තට පස්සේ ඔවුන්ට ඕන වෙනවා මේ අපේ තියෙන ක්‍රමයන් ගැන දැඩි පාලනයක් ඇති කරගන්න. ඒක තමයි මූලික හේතුවක් වෙන්නේ කතකේ. හා ඔවුන්ගේ තියෙන අනිකුත් මත්ද්‍රව්‍ය ලංකාව තුළට ගේන්න වෙළඳ පොළ හදාගන්න මේ සියලු කාරණා එකතු වෙලා තමයි ලංකාවේ කංශ තහනම් වෙන්නේ. CBD සහ THC කියන්නේ රසායනික දෙක කොටනම්. එතකොට ඒ රසායන ශ්‍රාවය වෙන්නේ ගැහණු කංසාගස්වල මල් පිපෙන කාලෙදී ඇතිවෙන රෝම කෙලවරින් මැලියම් ශ්‍රාවය වෙනවා. ඒ මැලියම් ඇතුලේ තියෙනවා කංසාගහට ආවෙනික වූ රසායන වර්ග. එක රසායනයක් තමයි CBD, අනිත් රසායනය THC, තව තියෙනවා CBN කියලා, CBG කියලා, CBH කියලා තියෙනවා. CBA වගේ කැනබි ක්‍රෝමීන්, කැනබි ඩයෝල්, කැනබිනෝල් වගේ ආදී වශයෙන් රසායන බර ගාණක් තියෙනවා. හරි, ඒකෙන් ප්‍රධාන මේ වෙනකොට ඉතාම බරපතල ලෙස පර්යේෂණයට භාජනය කරලා තියෙනවා CBD සහ THC කියන දේ. ඒතර CBD කියන රසායනය ඖෂධ සඳහා ඉතාම හොඳයි. චිකිත්සීය ගුණයෙන් ඉතා ඉහළයි. ශරීරයේ ඇති බොහෝ අසනීප සුවකරන CBD වලට පුළුවන්. ඒතර THC කියන්නේ වේදනා නාශකයක් සහ මනසට සතුට ඇති කරලා දෙන රසායනයක්. එතකොට ඒ සතුටට මිනිස්සු ආනන්දය කියලා කියනවා ඉස්සර ඉඳලම. එතකොට CBD කියන්නේ චිකිත්සීය ගුණ තියෙන රසායනයක්, THC කියන්නේ වේදනා නාශකයක් සහ ඊට අමතරව තවත් ගුණ තියෙනවා සහ සතුට ලබා දෙන රසායනයක්. තව තියෙනවා CBN වල ගුණ තියෙනවා. අනිත් හැම රසායනිකෙමත් ගුණ මේ වෙනකොට විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒ ගුණ නිසා තමයි ලංකාව වගේ දැන් මම කිව්වා ලංකාවේ තියෙනවා කියලා කංසා අඩංගු ඖෂධ 110ක් මට හම්බ වෙලා. ඊට අමතරව මම දන්නේ 1000කට වැඩි ඇති ලංකාවේ කංසා අඩංගු ඖෂධ වර්ග. එතකොට මේ කංසා අඩංගු ඖෂධ වලින් ඕනම ලඩක් හොඳ වෙනවා. ඒ හොඳ වෙන්න හේතුව තමයි මේ කංසා මැලියමේ තියෙන මේ CBD, THC වගේ රසායනවල තියෙන ගුණ. ඒක මේ වෙනකොට ලෝකේ බටහිර වෛද්‍යවරු කියන්නේ කංසා ගහේ රසායන වලට ඕනම දෙයක් හොඳ කරන්න පුළුවන් කියලා. එයාලත් දැන් කතා කරමු. හරි, මූලික වශයෙන් කංසා ශාකයෙන් අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. කංසා ශාකයේ භෝගයක් හැටියට වගා කිරීමෙන් විවිධ කර්මාන්තන අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. ඒ අමුද්‍රව්‍ය අතරට එනවා තන්තු, කංසා තන්තු අමුද්‍රව්‍ය හැටියට එනවා. ඒ අමුද්‍රව්‍ය ඒ තන්තු වලින් විවිධ කර්මාන්ත සිද්ධ කරන්න පුළුවන්. ඒක ප්‍රධාන කර්මාන්තයක්. ඊට පස්සේ කංසගහේ අරටුව භාවිතා කරනවා කරදාස නිෂ්පාදනයට සහ ගෘහභාණ්ඩ නිෂ්පාදනයට, දැවමය නිෂ්පාදනය සඳහා, ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා, මේ වගේ දේවල් සඳහා වැදගත් වෙනවා. ඒවා මේ වෙනකොට ලෝකෙ මිනිස්සු කරනවා. ඊට අමතරව කංසගහේ ඇට වලින් ලබා ගන්න තෙල් වල ආහාර ගුණ තියෙන නිසා ඒවා ආහාර ලෙස භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ තෙල් වර්ග රූපලාවන්‍ය සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒක ඒවා මේ වෙනකොට වෙනත් රටවල සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ කංස නීතිගත කරලා ඒවා ක්‍රමානුකූලව වගා කරන හන්ද. මේ විදිහට කර්මාන්ත මේ ලංකාවේ මේ වෙලාවේ තියෙන සෑම කර්මාන්තයකටම වගේ කංසගහේ අමුද්‍රව්‍ය යම්කිසි ආකාරයකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වෙලාවේ අපි අපේ රටේ තියෙන කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය පිටරටින් අරන් එනවා නම් ඒ පිටරටින් ගේන එක අපිට නවත්ත ගන්න පුළුවන් කංසා වගා කිරීම තුළින්. මේ දේ මේ වෙලාවේ වෙනත් රටවල සිද්ධ වෙනවා. ඒ නිසා තමයි කංසා නීතිගත වේගෙන ලෝක පුරා ගමන් කරන්නේ. මේ තමයි කංසා නීතිගත කිරීමෙන් අපිට ලැබෙන වාසි. අපිට පුළුවන් අපේ රටේ කර්මාන් සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කංසා ගහෙන් ලබා ගන්න. මේක තමයි මූලිකම දේ. එමගින් අපිට පුළුවන් පිටරටින් භාණ්ඩ ගැනීම සඳහා වැය කරන මුදල් අඩු කරන්න.
ලංකාවේ බොහෝක 90%ක් විතර කර්මාන්ත සඳහා විශේෂයෙන් ආහාරමය කර්මාන්ත, ගෘහ නිර්මාණ කර්මාන්ත, ඊට පස්සේ ඖෂධ කර්මාන්ත, විනෝදාස්වාදයේ සපයන කර්මාන්ත මේ වගේ දේවල් සඳහා කාංශ ශාකය එක එල්ලේ භාවිත කරන්න පුළුවන්. මේක විශේෂ ආහාරමය භෝගයක් හැටියට තමයි ඉදිරියේදී වගා කරන්න සිද්ධ වෙන්නේ. දැන් අපි මේ වෙනකොට අවුරුදු 12ක් පමණ තිස්සේ සමාජය දැනුවත් කරා, ඊට පස්සේ පාර්ලිමේන්තුව දැනුවත් කරා, පාර්ලිමේන්තුව තුල කතා කරා, අපි ලංකාවේ ඉහළම කොමිෂන් සභාවල සාකච්ඡා කරා, හරි ඒවට අපි සම්බන්ධ වුණා. දැන් ඊළඟට තියෙන දේ තමයි පාර්ලිමේන්තුව ඇතුළට කංසා නීතිගත කිරීමේ ක්‍රමය ව්‍යාපෘතියක් හැටියට අරන් යන එක. ඒ ව්‍යාපෘතිය අපි දන්නවා මොකද්ද කියලා. අන්න ඒ ව්‍යාපෘතිය අපි පාර්ලිමේන්තුව ඇතුළට පෙන්නලා මෙන්න මේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා ගන්න ඕනේ. ඒ අනුමැතිය ලබා ගන්න නම් පාර්ලිමේන්තුව අයට සිද්ධ වෙනවා කලින් තියෙන පනත වෙනස් කරලා අලුත් පනතක් ඉදිරිපත් කරන්න. ඒකට ඕන කරන පනතත් අපි ලියලා දීලා තියෙනවා. එතකොට එයාලා ඒ පනතත් සම්මත කරලා දුන්නොත් අපි ඊළඟට ලංකාව තුළ ගොඩනගනවා කංසා සංවර්ධන මණ්ඩලය කියලා විශාල ආයතනයක්. ඒ ආයතනයේ තියෙනවා විෂන් එකක් සහ මිෂන් එකක්. ඒක අපි මූලික මෙහෙවර තමයි ලංකාවේ තියෙන කංසා ප්‍රභේද පෘථිවි ප්‍රජාවට හඳුනුලා දීම සහ පෘථිවි ප්‍රදාවට ලංකාවේ තියෙන කංසාවල ප්‍රයෝජන ගන්න හැකියාව ලබා දෙන එක. ඒක කොහොමද කරන්නේ? කංසා බීජ ලංකාව තුළ කංසා ප්‍රභේද හඳුර ගන්න ඕනේ. ඒ වගේ බීජ නිෂ්පාදනය කරන්න ඕනේ. ඒවට පේටන්ට් ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ බීජ අලවිසල් අපිට තියෙන්න ඕනේ. මේ ඊට පස්සේ පැලතවන් අපිට තියෙන්න ඕනේ. මේ සියලු දේවල් බලපත්‍ර සහිත ආයතන වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට අපි පනතක් හදනවා. ඒ පනත තුළ රජයට බදු ලැබෙන ආකාරයක් තියෙනවා. අපිට සංඛ්‍යා ලේඛන ලැබෙන ආකාරයක් තියෙනවා. මෙන්න මේ විදිහට අපි පනතක් නිර්මාණය කරලා අපි ව්‍යාපෘතිය තුළ තියෙනවා පනතක්. ඒ පනත අපි පාර්ලිමේන්තුවේ ඉන්න 225ට පෙන්නලා හරි එයාලා අනුමැති අරගෙන අපි කංශ සංවර්ධන මණ්ඩලය ගොඩනගලා කංශ සංවර්ධන මණ්ඩලයේ ඔය අපි කතා කරන සියලුම දේවල් ගොඩනැගීම, නිර්මාණය, නිෂ්පාදනය, වගා කිරීම ආරම්භ කරනවා. ඒක පොල් පර්යේෂණ ආයතනය වගේ, ඒක රබර් පර්යේෂණ ආයතනය වගේ, ඒක තේ පර්යේෂණ ආයතනය වගේ අපි හදනවා කංසා සංවර්ධන මණ්ඩලයක්. මේ කංසා සංවර්ධන මණ්ඩලයේ මොනවද වෙන්නේ කියන අපි සකස් කරලා තියෙනවා මේ වෙලාවට. ඒකේ අදාළ 50 සමග සම්බන්ධ කරලා තියෙනවා. ඒකට මේ වෙලාවේ සම්බන්ධ කළේ ගත යුතු ලංකාවේ ඉන්න දක්ෂ මිනිස්සු ගැනත් අපි දන්නවා. හරි, ලංකාවේ මේ වෙනකොට එවැනි ආයතනයක වැඩ කරන්න පුළුවන් ප්‍රායෝගික දැනුම තියෙන බොහෝ පිරිසක් අපි සමග ඉන්නවා. මේ සියලු දෙනාම උත්සාහ කරන්නේ අරගලයක් කරන්න නෙමෙයි, ලංකාවේ ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය කරන විශේෂ ව්‍යාපෘතියක් හඳුනා දීම. අපි රජයට හඳුනලා දෙනවා විශේෂ ව්‍යාපෘතියක්. මේක කොහොමද විද්‍යාත්මකව කරන්නේ කියලා. මොකද මේ වෙනකොට අපි දන්නවා අපි දේශපාලනික වශයෙන් මැචුව වෙලා තියෙනවා. මොකද මැචුව වෙනවා කියන්නේ අපි හොඳට පරිණත වෙලා තියෙනවා. හරි, දැන් අපි මේ පරිණත දේශපාලනය තුළට ලෝකයේ විද්‍යාව රැගෙන ඉන්න ඕනේ. අපිට තවදුරටත් පරණ මතිමතාන්තරව ඉඳගෙන සුද්ධ කියපු දේවල් අහගෙන ඉන්න බෑ. අපිට දැන් ඕනේ විද්‍යාත්මක සත්‍ය හරහා හැකි ඉක්මනින් අපේ රටේ ආර්ථික දියුණුව සඳහා, අපේ රටේ සමාජයේ දියුණුව සඳහා කංසා ශාකයෙන් ලබාගත හැකි ප්‍රයෝජන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒකට ව්‍යාපෘති අපි ලියලා ඉවරයි. අපිට දැන් ඕනේ මේ පනත් ඉවත් කරගෙන ආයතනෙ පිහිටගෙන ඉදිරියට යන්න. ඒකට විශේෂ හේතුවක් තමයි කංශ කියන්නේ අවුරුදු 100ක් විතර 90ක් 95ක් විතර කාලයක් තිස්සේ අපේ සමාජයෙන් තහනම් කරලා තිබ්බ වචනයක්. ඒ වචනේ තහනම් කරපු හන්දා කිසිම පුස්තකාලයක කංශ ගැන පොත් තිබ්බේ නැහැ, කිසිම පත්‍රයක කංශ ගැන ලිපි ගියේ නැහැ. ගියොත් ගියේ ගංජා ඇල්ලුවා කියලා විතරයි, දඩ ගැහුවා කියලා විතරයි කංශවල හොඳ ගැන කවුරුවත් කතා කරන්නේ. ඒ නිසා කංශ පිළිබඳව අපිට අපේ රටේ මිනිස්සුන්ට තිබ්බ දැනුම, වෛද්‍යවරුන්ට තියෙන මේ පිළිබඳ කංශ පිළිබඳ දැනුම. හැබැයි කංශ තහනම් නිසා ඔවුන් ඒ කංශ කියන වචනය සමාජයේදී භාවිතා කරන්නේ. එතකොට වෛද්‍යවරු පමණක් නෙමෙයි, පර්යේෂකයෝ, විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු කිසිම කෙනෙක් කංශ පිළිබඳ අධ්‍යයනය කරේ නැහැ, පරීක්ෂණ කරේ නැහැ. ඒ නිසා මේක අපේ සමාජයෙන් ඉවත් වෙච්ච වචනයක් බවට පත් වුණා. අපේ දැනුම සමාජයෙන් ගිලිහිලා ගියා. ඊට පස්සේ පහුගිය කාලේ අපි කංශ පිළිබඳ අධ්‍යයනය කරන්න පටන් ගත්තට පස්සේ ඒ දැනුම නැවත එක්කහුවෙන්න පටන් ගත්තා. එතකොට ඒ දැනුම මූලික වශයෙන් අපි මූලිකත්වය අරගෙන කරන නිසා අපිට තේරෙනවා මීළඟට මොකද්ද ඉදිරියේදී කළ යුත්තේ කියලා. එතකොට ඇත්තටම පාර්ලිමේන්තුවේ හඬක් නගන්න
මේ පිළිබඳව විශේෂ දැනුමක් තියෙන පුද්ගලයෙක් නැහැ. මේක අලුත් ප්‍රොජෙක්ට් එකක්. මේක අලුත් ව්‍යාපෘතියක්. මේක අලුත්ම දෙයක්. මේ පිළිබඳව දැනගෙන මේ පිළිබඳ ව්‍යාපෘති වාර්තාවක් සකස් කරගෙන තමයි පාර්ලිමේන්තුවේ ඇතුළට ගිහිල්ලා කතා කරන්න ඕන. ඩයන එහෙම දෙයක කොටසක් ඒක කරා. හැබැයි එතනින් එහාට මේක ඊට වඩා විද්‍යාත්මක ක්‍රමවේදයක් කරා පැහැදිලිව කරන්න ඕන. ඒ පැහැදිලිව කරන ආකාරය අපි ව්‍යාපෘති වාර්තාවක් ලෙස ඉතා පැහැදිලිවම ලියලා තියෙනවා. අන්න ඒ මෙන්න මේ දැනුම නැතුව කංශ ගැන කාටවත් කතා කරන්න බෑ. අපි ඒ දැනුමෙන් සන්නන්දයි මේ වෙලාවේ. එක්දාස් නමසේ විසිනමේ අධිරාජ්‍යවාදීන් අපේ කංශ තහනම් කරාට ලෝක තලයේ අන්තර්ජාතික වශයෙන් කංසා කියන ශාකය තහනම් කරන්න පටන් ගත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1961 සම්මුතියෙන් පස්සේ. ඒක තමයි ලෝකයේ රටවල් එක්කහුවෙලා සම්මුතියක් ලෙස එකඟ වෙලා කංසා තහනම් කරමු නේද කියලා කතාබහ කරගෙන තහනම් කරන්න පටන් ගත්තේ. ඊට කලින් අධිරාජ්‍යවාදීන් විවිධ රටවල තහනම් කරලා තිබ්බ එයාලගේ අවශ්‍යතා සඳහා. එතකොට දැන් ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් අතර ඉතා දියුණු රටවල් කියලා කොටසක් තියෙනවා. හරි. සහ නොදියුණු රටවල් කියලා කොටසක් තියෙනවා. ඒ දියුණු රටවල් බවට පත් වෙන්නේ විද්‍යාත්මක දැනුම අතින් ඉතා ඉහළ තලයක සිටින අය. එතකොට මේ වෙනකොට ලෝකයේ සිටින ඉතාම දියුණුයි කියලා සලකන්න පුළුවන් හැම රටකම වගේ කංසා නීතිගත කරගෙන හරි ඒ වගේ එයාලා ප්‍රයෝජන ගන්නවා. ඒකට හේතුව ඔවුන් ඒවා පිළිබඳ පර්යේෂණ කරා. ඒ පර්යේෂණවල ලිපි ඔවුන් දේශපාලකයන්ට දුන්නා. ඒ දේශපාලකයන් හරහා ඔවුන් පනත් වෙනස් කරගෙන කංසා නීතිගත කරගත්තා. හරි. ඒකට ප්‍රධාන හේතුව තමයි විද්‍යාත්මක දැනුම කියන එක. එතකොට දියුණු රටවල් ඉතා වේගයෙන් කංසා නීතිගත කරමින් යනවා. අවශ්‍යලුම දේවල් සඳහා අපේ රටේ කංසා පිළිබඳ විද්‍යාත්මක දැනුමක් නැති නිසා අපිට සිද්ධ වෙනවා විද්‍යාත්මක දැනුම දෙමින් මේ සමාජයට තව කියලා දෙමින් මේ පනත් සම්බන්ධ කරගෙන ඉස්සරහට යන්න. හැබැයි මේ වෙනකොට අපි දන්නවා ලෝකයේ ප්‍රජාව තුළ කංසා නීතිගත කරගන්නා ක්‍රමවේද මොනවද කියලා. ඒ විදිහටම තමයි ලංකාවෙත් කංසා නීතිගත කළ හැක්කේ. වෙන කිසිම විදිහක් නැහැ. ඉන්දියාවේ විවගා කරන විදිහටම තමයි ලංකාවෙත් විවගා කරන්නේ. ප්‍රභේද වෙනස් වෙන්න පුළුවන්, ගෝවියන්ගේ හැඩරුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඕනම භෝගයක් ඒ රටේ සහ මේ රටේදී හැදෙන්න එක විදිහට ඒ ප්‍රතිපත්තියම තමයි ලංකාවෙත් පාවිච්චි කරන්න ඕනේ. අපි පිටරට මිනිස්සු ඉංග්‍රීසි භාෂාවලින් ලියාගත්ත ප්‍රතිපත්ති, තායිලන්තේ මිනිස්සු තායි භාෂාවෙන් ලියාගත්ත ප්‍රතිපත්ති, ජර්මන් මිනිස්සු ජර්මන් භාෂාවෙන් ලියාගත්ත ප්‍රතිපත්ති සහ අපිට දැන් තියෙනවා සිංහල භාෂාවෙන් ලියපු කංසා පිළිබඳව ප්‍රතිපත්තියක්. හරි. අපි දැන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අපිට දැන් ප්‍රතිපත්තියක් තියෙනවා. මෙන්න මේ ප්‍රතිපත්තිය සමාජගත කරගෙන නීතිගත කරොත් අපිට කංසා ශාකය නීතිගත කරගන්න පුළුවන්. ඒතර තමයි අපි ඉන්නේ. මෙහෙමයි ඒක තීරණ වෙන්නේ ගමන් කරන වේගය මත. අපි හිතමු ඉදිරි මැති අපේ ජනාධිපතිවරණයෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙන ඇත්තම ශ්‍රී ලංකාව තුළ ආරක්ෂම සේවාවක් බලාපොරොත්තු වෙන සියලු දෙනා මොකක් හරි යම් කිසි දෙයකින් කාර්යක්ෂම වෙයි. මෙවැනි නව ව්‍යාපෘති සඳහා අවකාශය ඉක්මනින් ලැබේ. මෙවැනි නව ව්‍යාපෘතියක් සඳහා අවකාශය ඉක්මනින් ලැබෙනවා නම් එතකොට ඔවුන්ටත් මේ වැඩේ ඉක්මනින් කරගන්න ඕනේ. හරි. අපි හිතමු ඔවුන් කැමති මේ වැඩේට. හරි. මේ ප්‍රතිපත්තිය සිදු කර ගැනීම සඳහා එයාලා අපිට අවකාශ සහ මේ කතාබහ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කිරීමට අවකාශයක් අපිට ලැබෙනවා. එක්කෝ චානක අභිවික්‍රම පාර්ලිමේන්තුවට ඇතුළු වීම හරහා හෝ වෙනත් ක්‍රමයකින් අපිට ඒක ලැබෙනවා නම් හරි එතැන් සිට ඔවුන් අපිත් සමග අපි ඔවුන් සමග පැහැදිලිව වැඩකොරොත් අවුරුදු දෙකක් වගේ කාලයක් ඇතුළත බීජ නිෂ්පාදනය කරගෙන ආයතන පිහිටවාගෙන ඒකට අවශ්‍ය කරන නිවේදන, ගැසට් නිවේදන, අධ්‍යාපනික වැඩසටහන්, පර්යේෂණ සඳහා අවශ්‍ය කරන සියලු දේවල් සකස් කරගෙන භාණ්ඩක් නිෂ්පාදනය කරගෙන අපිට අවුරුදු දෙකක් පමණ කාලයක් ඇතුළත මේ කර්මාන්තය ලංකාවේ උඩට ගන්න පුළුවන්. තව අවුරුදු දෙකක් ඇතුළත කංසා නීතිගත කරගෙන ආයතන මට්ටමෙන් රාජ්‍ය මට්ටමෙන් පවත්වාගෙන යන්න පුළුවන් හොඳ කාර්යක්ෂම රටයක් යටතේ. දැන් අපි පහුගිය කාලවල පාර්ලිමේන්තුවේ කතා වුණා කංසා වගා කරලා පිටරට යවන්න කියලා. අපි කියන්නේ ලංකාවේ කංසා
පිටරට යවන්න එපා. ඒක ලංකාවට ආවෙනකු කංශා ප්‍රභේද තියෙන්නේ. මේවා ලංකාව විතරයි හැදෙන්නේ. ඒක හන්ද ලංකාවේ කංශා කාට හරි ඕන නම් එයාලා ලංකාවට ඇවිල්ලා මේවා පරිභෝජනය කරලා යන්න ඕනේ. ඒතකොට ලංකාවේ ඖෂධ නිෂ්පාදනවල කංශා තියෙනවා ඇති වෙන්න. එතකොට එහෙම එනෙක් කෙනෙකුට හම්බ වෙන්නේ ශ්‍රී ලංකන් කැනබිස්. හරි, ශ්‍රී ලංකාවේ කංශා අඩංගු ඖෂධීය බෙහෙත්. එතකොට යාලට ඒ කංශා වල තියෙන රසායනික ගුණ සියලු දේවල් පිළිබඳව අපි පර්යේෂණ හමාර කරලා තියෙන්න ඕනේ. එතකොට අපි ඇත්තටම අපිට ඉදිරියේදී සිද්ධ වෙනවා කංශා නිෂ්පාදන ශ්‍රී ලංකීය සම්භාවයක් ඇති කංශා නිෂ්පාදන කියන දේ බ්‍රෑන්ඩ් කරලා ලෝකෙ පුරා අරන් යන්න. ඒකෙන් අපි සිලෝන් ටී වගේ දේවල් ශ්‍රී ලංකාවේ පළතුරු, හරි, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ශ්‍රී ලංකාවේ අලි ඇතුන් වගේ ශ්‍රී ලංකන් කැනබිස් කියලා මහා දැවැන්ත ආර්ථික විපර්යාසයක් ඇති කරන ශාකයක් එළියට දාන්න පුළුවන්. ඒ සමගම පර්යේෂක ලක්කාවට එනවා ලංකාවේ නිෂ්පාදන ඖෂධ නිෂ්පාදන යවන්න බැරි වුණත්, හරි, ආහාරමය නිෂ්පාදන, සීබීඩ අඩංගු නිෂ්පාදන, අපි හදන රෙදිපිලි, අපි හදන හෑන්ඩ්ලූම් වර්ග, අත්කම් භාණ්ඩ, රස කැවිලි වර්ග, මේවා බොහෝ දේවල් නිව්ට්‍රසිවිටිකල් සැටියට රූපලාවන්‍ය ද්‍රව්‍ය අපිට ඒවා පිටරටවල වලට අපේ රටේ අයිර ඉස්සර පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ පළවෙනි දේ. ඊට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕනේ ඒවා පිටරට යැවීම සහ ඒ වගේ මුදල් උපයා ගැනීම සහ මෙවැනි භාණ්ඩ රසක් භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්න කියලා සංචාරකයන් සමග ඇති වෙන ගනුදෙනු. එතකොට ශ්‍රී ලංකාවට පැමිණෙන මිනිස්සුන්ට හංසා වලින් හදන බොහෝ දේවල් අතපත ගන්න භාවිතා කරන්න පුළුවන් වෙනවා. මෙහෙමයි, ඉතින් අපි දන්නවා හැම වෙලේම අලුත් පරම්පරාව කලින් පරම්පරාව වඩා ක්‍රියේටිව් වැඩි, එයාලගේ පොටෙන්ෂල් එක වැඩි, එයාලගේ එක්ස්පෝෂර් එක වැඩි, එයාලා ලෝකය පුරාම සිද්ධ වෙන දේවල් පුංචි කාලෙම එයාලා දැනගන්නවා, එයාලට නිර්මාණ කිරීමේ ආශාව ඇති වෙනවා, නව නිර්මාණ කිරීම, හරි, එයාලා බලනවා එයාලට වෙනත් රටවල එයාලා දකිනවා කංශ වලින් සිදු කරන නිර්මාණ, හරි, ඒවා ලංකාවේ කරන්න හැකියාව එයාලට ලැබෙනවා නම් දේශීය හුරුව සමග සහිත නිෂ්පාදන කරන්න ලොකු තාරුණ්‍යයක් මේ වෙනුවට කැපවෙන්න ඉඩ තියෙනවා. එක්ක වගා කිරීමට, එහෙම නැත්නම් නිෂ්පාදන සිදු කිරීමට, රූපලාවන්‍ය සෑදීමට, හරි, එක්ක වගා කිරීම සහ කර්මාන්ත සිදු කිරීම, මේක වෙනම භෝගයක්, වෙනම කර්මාන්තයක්, මේක ඉතාම වටින දෙයක්. බොහෝ පිරිස් මෙවැනි වගාවන් සඳහා බොහොම ආසාවක් දක්වාවි. හරි, කංශා නීතිගත කිරීමෙන් සිද්ධ වෙන්නේ ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට මේ ශාකය වගා කර ගැනීමට හැකියාව ලැබෙන එක. එතකොට දැන් අපි දන්නවා ඉතාලිය අපේ යාළුවෝ ඉන්නවා, එයාලගේ ගෙවල් වල බැල්කනි එකේ කංශා ගස් තියෙනවා. ඒ ගෙදර පුංචි ළමයිනුත් ඉන්නවා, ඒ ගෙදර සීයලත් ඉන්නවා. එතකොට පුංචි ළමයෙක් ඉන්න තැනක කංශා ගහක් තියන්න බෑ කියලා නෑ. එහෙම අවශ්‍ය නැහැ. මොකද මේක නීතිගත කිරීමෙන් පසුව මේක මල් ගහක් අපේ ගෙදරක තියෙන සාමාන්‍ය ගහක් බවට පත් වෙනවා. එතකොට මේක ඕනෑම කෙනෙකුට වගා කරන්න පුළුවන් වෙන්න ඕන පළවෙනි දේ. කිසිම කෙනෙකුට බැරි වෙන්න විදිහක් හැමෝම වගා කළ යුතු ශාකයක් කියලා අපි හඳුනලා දෙනවා. එතකොට එහෙම ප්‍රශ්නයක් මෙතන නෑ. ඕනම කෙනෙකුට වගා කරන්න පුළුවන්. හැබැයි හැම කෙනෙක්ම එයාලට අවශ්‍ය කරන බීජ වර්ග අදාළ අනුමත ආයතන වලින් ලබා ගත යුතුයි. හැමෝටම තම තමන්ට අවශ්‍ය කරන බීජ වර්ග වගා කරන්න බැහැ. එයාලා තමන්ට වගා කරගන්න ඕන නම් එයාලා අනුමත ඇට තියෙන ආයතනෙට ගිහිල්ලා එතනින් එයා තෝරගන්න ඕනේ මගේ ගෙදරට මගේ අවශ්‍යතාවයට සුදුසු ඇට වර්ගය මොකක්ද. ඒ දේ විතරයි එයාට කරන්න පුළුවන්. ඒක තමයි නීතියානුකූල කරනවා කියන්නේ. තමන්ට ඕන දෙයක් කරගන්න පුළුවන් කියන දේ නෙමෙයි. එහෙම කරන්න හේතුව තමයි ගෙවල් ඇතුලේ වගා කිරීමට සුදුසු, බැල්කනි එකේ වගා කිරීමට සුදුසු ගස් ප්‍රභේද තියෙනවා, කංශා ප්‍රභේද තියෙනවා. සමහර ප්‍රභේද තියෙනවා බැල්කනි එකේ වගා කරන්න හොඳ නැහැ. හදිස්සියේ ළමෙක් ඒවා වැඩිපුර කෑවොත් ඒක ළමයාගේ සෞඛ්‍යයට ඒ වෙලාවේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිවෙස් වල වගා කිරීම සඳහා විශේෂ කංශා ප්‍රභේද මේ වෙනකොට මුළු ලෝකෙම හඳුනාගෙන තියෙනවා. එවැනි ප්‍රභේද ලංකාවෙත් ඕනේ තරම් තියෙනවා. අපි එතකොට යෝජනා කරන්නේ නිවෙස් වල වගා කිරීම සඳහා මේ ප්‍රභේදයේ වර්ග කීපයක් තියෙනවා. ඊට පස්සේ අපේ ගෙවත්තේ වගා කිරීම සඳහා මේ ප්‍රභේදයේ වර්ග කීපයක් තියෙනවා. ඒක තමයි නීති අනුකරණවා කරනවා කියලා කියන්නේ. එතකොට ඒ නීතියට පිටින් කවුරු හරි දැන් හිතන්න ඔයාගේ බැල්කනියේ තියෙන කංශා ගස් පහක්. හැබැයි ඒ ගස් පහ ලංකාවේ බීජ වලින් හදපුවා නෙමෙයි. ඒක නියාමනය කරන්න පුළුවන්. හරි. එහෙමනම් ඔයාට දැන් ගැටලුවක් ඇති වෙනවා. කොහෙන්ද මෙයාට හම්බුනේ? ඔයා කියනවා මම මෙයාට ගත්තේ මෙන්න මේකෙන් මේ තියෙන බිල. එතකොට ඔයා අනුමත බීජ වගා කළ
පුද්ගලය බවට පත්වෙන. අනුමත නොකළ බීජ වගා කරන්න බැයක තමයි නීතිය. ඒක තමයි තායිලන්ත, ඒක තමයි ඇමරිකාව, ඒක තමයි කැනඩාවේ හැමතැනම නීතිය. මේ ව්‍යාපාරය තුළ කංසා නීතිගත කිරීමේදී හැම කෙනෙක්ම කංසා ඇට මිලදී ගන්නකොට ඒක එයාගේ බලපත්‍රය බවට පත් වෙනවා. ඒ සමගම මහා පරිමාණ හෝ කුඩා පරිමාණ හෝ ඕනෙම කෙනෙක් කංසා වගා කරනවා නම් බලපත්‍රයක් යම් කිසි ගාණක් දීලා බලපත්‍රයක් ලබාගත යුතුයි. ඒ බලපත්‍රයේ හරහා කංසා පර්යේෂණ ආයතනය සහ අර ගොවීන් අතර සම්බන්ධතාවය ඇති කරන තැනක් බවට පත් වෙනවා. ඒතර ගොවීන්ට ඕන කරන උපදෙස් සියලු දේවල් ලබා දෙන්න කංසා සංවර්ධන මණ්ඩලය බැඳිලා ඉන්නවා. ඒතර ගොවීන්ගේ අලුත් නිෂ්පාදන වර්ග, අලුත් ශාක ප්‍රභේද, අලුත් ප්‍රභේද පිළිබඳව, ඔවුන් කරන අලුත් දේවල් පිළිබඳ, ඔවුන්ට ඇති වෙන ඔවුන් අත්විඳින අලුත් දේවල් පිළිබඳ සියලු දේවල් නැවත කංසා සංවර්ධන මණ්ඩලයට පැමිණෙන්න ඕනේ. මෙන්න මේ වගේ දෙයක් සඳහා අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා වැඩ කරන්න ඕනේ. ලංකාවේ කිසිම ආගමක් කංසා නීතිගත කිරීමට විරුද්ධව කතා කරන්නේ නැහැ. ලංකාවේ කංසා නීතිගත කිරීමට විරුද්ධව කතා කළ යුතු ආයතන කිහිපයක් ලංකාවේ තියෙනවා. ඒ එක ආයතනයක් තමයි අන්තරාදායක ද්‍රව්‍ය පාලක ජාතික මණ්ඩලය. එයාලා බැඳිලා ඉන්නවා කංසා වැනි දෙයක් අන්තරාදායක මත්ද්‍රව්‍ය කැටගරියේ කාණ්ඩයේ තියෙන නිසා. එයාලගේ පොත්පත්වලට අනුව කංසා යනු අන්තරාදායක මත්ද්‍රව්‍යයක්. ඒ නිසා එයාලගේ පොත්පත්වල කියලා තියෙනවා මෙවැනි දෙයක් යම් කිසි කෙනෙක් පාවිච්චි කරනවා නම්, ප්‍රවාහනය කරනවා නම්, ඒ සම්බන්ධ වැඩ කරනවා නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට සම්බන්ධ වෙන්න කියලා. සහ එයාලගේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි එයාලා මේ මත්ද්‍රව්‍ය පිළිබඳව, කංසා පිළිබඳ තියෙන සංඛ්‍යා ලේඛන අපිට පෙන්වමින් මේකේ ඇතිවන අඩු සහ වැඩි වීම පිළිබඳව සාකච්ඡා කරලා දෙන. ඊට අමතරව ඔවුන් බැඳිලා ඉන්නවා මේකට විරුද්ධ වෙන්න. ඒක හින්දා නීතියානුකූල වශයෙන් මේ කංසා නීතිගත කරනවාට විරුද්ධ විය හැකි කණ්ඩායමක් ඉන්නවා අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය. ඊට අමතරව තව ආයතනයක් තියෙනවා ඇඩික් කියලා, ඇල්කොහොල් ඇන්ඩ් ඩ්‍රග් ඉන්ෆර්මේෂන් සෙන්ටර්. ඒ ආයතනයත් බැඳිලා ඉන්නවා එයාලගේ ව්‍යවස්ථාව තුළ කංසා අන්තරාදායක මත්ද්‍රව්‍යයක් නිසා එය ප්‍රවර්ධන වීම වැළැක්වීම සඳහා කටයුතු කරන්න. ඔන්න ඔය දෙගොල්ල ඇරෙන්න පුද්ගලිකව හෝ වෙනත් කිසිම කණ්ඩායමක්, කිසිම දේශපාලන පක්ෂයක්, කිසිම ආගමක්, කිසිම කෙනෙක් මේ ශාකය හරි නිදහස් කරගෙන එයින් ප්‍රතිලාභ ලබා ගන්නවාට අකමැත්තක් නැහැ. මේ වෙලාවේ අපි මේ කරන්න යන්නේ අර සාමාන්‍ය ව්‍යවහාරයේ කියන උඩුගම් බලා පිළිවක් කරන්න. සමාජය තුළ මේක තිබ්බට මේක දැන් මිනිස්සුන්ගේ ඔළු තුල තියෙන මේක සම්බන්ධයක්. ඒකට ඒක ගැන අපිට කාරණා අපි කරගෙන යන්නේ දැන් පළවෙනි ආචාර වසන්සේන වලින් මේක පරිශ්‍රණය කරලා මේක සමාජයට දීලා දැන් සමාජය මේක දැනුවත් වීම වෙමින් පවතින කාලය. සමාජයකට කාරණා දෙකක් ඉන්නවා. එකක් තමයි මේ ගැන කතා කරන. මේකෙන් තියෙන ප්‍රශ්න විවෘතව සාකච්ඡා කරන. ප්‍රශ්න කරා. හොයාගත්ත ආචාර වසන්සේන වලින් මේ සම්බන්ධ පරිශ්‍රණය කරලා කෘති ලියලා තියෙනවා. මේවා කියවන්න. මේකේ තියෙන ප්‍රශ්න සාගතතේ හා මේවට මේ කියලා තියෙන දේ වැරදි නම් මේ ප්‍රශ්න මේ පරිශ්‍රණය වැරදි නම් ඒව සම්බන්ධව කතා කරමු. මේක පළවෙනි දේ තමයි අපි සමාජයෙන් බලාපොරොත්තු වෙන මේ සමාජය මේක ගැන දැනුවත් වෙන. ඒක දැනුවත් වෙන්නේ අර ඇහැ කන පියාගෙන හිටියන මේක දැනුවත් වෙන්නේ නැහැ. මේක ගැන අවදී මේකේ තියෙන හොඳ හෝ නරක මේක සාකච්ඡා කරන්න කතා කරමු. මොකද ලංකාවේ නීතියේ කංශා ගැන කතා කිරීම තහනම් කරලා නැහැ කොහෙවත්. නීතිය පැහැදිලිව දක්වලා තියෙනවා වැරදි මොනවද කියලා. ඒ වැරදි හැරෙනකොට මේක ගැන කතා කිරීම, මේක දින හොඳ නරක ගැන කියවීම මේවා එකක්වත් කරගෙන මේක නිසා කාට හරි මේක ගැන දැනගන්න ඕන නම් අපි විවෘතවාරව දැනතර මේක හැමෝටම සමාජයට, සමාජයේ පැත්තෙන් මේ යන ව්‍යාපෘතියට වෙන්න ඕනේ. සමාජයේ මේක ගැන හරි දැනුවත් ලබා ගන්න ඕන. ඊළඟට අපි මේක ගැන කරගෙන යද්දී අපි මේ ඉදිරියට යන ගමනේදී අපි පාර්ලිමේන්තුවට යනවා. අපි ඊළඟ මෙතිවරණ ඉදිරිපත් වෙනවා. මෙතනදී අපිට ජනතාවගේ ලොකු සහයෝගයක් ඕන. ඒක අපි දන්නවා මේ වැඩේ කරන්නේදී අපිට ලොකු මහන්සියක් දරන්න වෙනවා, ලොකු පිරිවයක් දරන්න වෙනවා, හා ලොකු පිරිසක් අපිට ඕන වෙනවා. මෙන්න මේ කියන කාරණා තුනට ශක්තියක් වෙන්න මේකට අපිත් එක්ක එකතු වෙන්න කියලා තමයි අපි පොදු සමාජයට කියන්නේ. ඒක එකක් මේක ගැන දැනගන්න,
හරහා මේ දැනගෙන මේ යන ගමනට අපිත් එක්ක සහයට එකතු වෙන්න කියන එක තමයි කියන්නේ. එකතු වෙන්න කොහොමද කියලා අචාර්යවසන් කියයි. මට හිතෙනවා දැන් අපි මමත් කොමියුනිටි කොටසක්. හරි මේ සමාජයේ ඒක මිනිස්සෙක් මම. ඒක හින්දා එතකොට මම ඇත්තටම මේ ව්‍යාපෘතිය තුළ සමාජයේ භාගයක් මිනිස්සු කරන්න ඕන දේ තනියම කරනවා. හරි. එතකොට අනිත් අය කරලා දෙන්න ඕන දේ තමයි අපි දැන් මේ අපි ඡන්ද වැඩවලට සම්බන්ධ වුණාට පස්සේ අපිට මේ පිළිබඳව මිනිස්සුන්ට කියලා දෙන්න වෙනවා. විශේෂයෙන් මොනවාගල දිස්ත්‍රික්කයේ අයට ඒ සඳහා අවශ්‍ය කරන අත්පත්‍රිකා සහ කුඩා පොත් අපි ඉදිරියේදී මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා සමාජයට බෙදලා දෙන්න ඕනේ. අපි පැහැදිලිව කියන්න ඕනේ අපි මේ ව්‍යාපෘතිය තුළ කතා කරන්නේ කංසා පිළිබඳ විතරයි. වෙන කිසිම දෙයක් අපි කතා කරන්නේ නැහැ. මේ ස්වාධීන පක්ෂයේ ප්‍රතිපත්තියේ තියෙන්නේ කංසා නීතිගත කිරීම සහ ඒන් ප්‍රයෝජන ලබා ගැනීම පමණයි. ඒතකොට මේ තොරතුරු සමාජයට අරන් යන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන මුදල් ශ්‍රමය ඊට පස්සේ දැන් අපි ඉදිරියේදී පොතක් print කරන්න බලාපොරොත්තු වෙනවා පනත සහිත. හරි මේ පොතේ සියුල් වැඩ අවසන්. මේක වර්ණ තුනෙන් print වෙන පොතක්. පිටු 360ක් තියෙන රුපියල් 2000ක් විතර යනවා එක පොතක් print කරන්න. ලක්ෂ 20ක විතර මුදලක් යනවා පොත් 1000ක් print කරන්න. ඒවට අපිට කරගන්න පුළුවන් නම් අපි ඉතාල වටිනා මේ වෙලාවේ. සහ මේ පොත් මුද්‍රණය කරගත්තොත් අපි ඉදිරියේදී මේ අපේ ව්‍යාපෘතියේ වැඩක් මේක මේ ප්‍රථම මුද්‍රණය කරන එක මේ මේ පොත ඊට පස්සේ අපි දෙන්න ඕනේ ලංකාව ඊළඟ ජනාධිපතිතුමාට. මොකද ඒ ජනාධිපතිතුමා තමයි බලාපොරොත්තු වෙන්නේ නව ව්‍යාපෘති අරන් එන එක ගැන. අපි ව්‍යාපෘතියක් අරන් එනවා. ඒ ව්‍යාපෘතියේ පොත මුද්‍රණය කරන්න අපි මේ තරම් මුදලක් යනවා. ඒ පොත අපි ඔවුන්ට ලබා දීලා මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගත යුතු ආකාරය පැහැදිලි කරලා දෙන්න ඕනේ. එතන එවැනි මුදල් ආධාර නේද? හරි සල්ලි අපිට ඕන වෙනවා, ශ්‍රමය ඕන වෙනවා. මේව තමයි අපිට විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ.